අද ඔබතුමල්ලාගේ නායක විමල් වීරවංශ බරපතල ප්‍රකාශයක් කළා. ඒක තමයි එතුමා කියනවා මේ මැතිවරණ දවසේ මහරෑ ජාතික ජනබලවේගයේ යලි මොකක් හරි 9 වෙනිදා වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. මේ සැලැස්මක් තියෙනවා කියලා. මේක ඉතින් බරපතල චෝදනාවක්. දැන් මේකට මොන හරි පිළිගත හැකි සාක්ෂි මොන හරි තියෙනවද? නැත්නම් මේකත් නිකන් මේ මැතිවරණ සමයේ ඉදිරිපත් කරන නිකන් ඌ ප්‍රකාශයක්ද? නැත්නම් මොකක් හරි බරපතල මොන හරි සාක්ෂියක් තිබෙනවද ඇත්තටම? අපි දේශපාලනය ආවට ගියාට දේශපාලනය කරන ව්‍යාපාර නෙවෙයි. ඉවට දේශපාලනය කරන ව්‍යාපාරත් නෙවෙයි. දේශපාලන පුරෝගතනයන් කරනවා. ඒ පුරෝගතනයන් සැලකියුතු ප්‍රමාණයකට නිවැරදි වෙලක් තියෙනවා. ඒ ඔබ දන්නවා මේ යුක්‍රේනයේ ඇතිවෙමින් තිබුණු ඇතිවුණු සිද්ධිය ආරම්භ වුණේ කොහොමද කියලා. මයිදාන් නරගලය ඇතුණේ කොහොමද කියලා ඔබ දන්නවා. ඒ මයිදාන් නරගලේ පන්නේ ගෝල්ෆේස් නරගලය ආරම්භ වුණේ ඔබ කොහොමද කියලා දන්නවා. ඔබේ මීට පෙර ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නේ බවට පත් වුණා. ඊළඟට ගෝල්ෆේස් නරගලේ නිමා වෙනකොට බංග්ලාදේශයේ ඇති වෙච්ච තත්ත්වයක් ඔබ දන්නවා. මේවා සිදුවීම් වෙනස්, මේවා හැඩතල වෙනස්. නමුත් මේවා හරයෙන් බැලුවොත් මේවා බොහොම සමානයි. ඇයි? අද මේ ලෝකය ගෝලීය දකුණ බලවත් වෙමින් එනවා. ඔබ දන්නවාද චීනය, රුසියාව, ඉන්දියාව, ආසියාව තමයි ලෝකයේ අනාගත බලසම්පන්නම කලාපයේ බවට පත් වෙන්නේ. මේක අද බටහිර බලවේග වලට දරන්න බෑ. ඇමරිකාක් සජ්ජන පද අධිරාජ්‍යවාදයට මේක දරන්න බෑ. ඒ නිසා ඇමරිකානුවෙක් සජ්ජන පද අධිරාජ්‍යවාදය බලාගෙන ඉන්න බලනවා මේක කොහොමද මේ වටන්නේ. ගෝලීය දකුණේ ඇතිවෙමින් තිබෙන මේ මහා වර්ධනය කොහොමද වළක්වන්නේ? ඒක වැළැක්වීම වෙනුවෙන් තමයි ඔබ දන්නවා යුක්‍රේනයේ නැමැති එදා සෝවියට් සමූහ ආණ්ඩුවද අයිතිව දැන් රුසියාව දොරකොළ තියෙන රටේ නේටෝ සමාජිකත්වය දීම සඳහා සූදානම් වෙලා හිටපු ජනාධිපතිවරයා පන්නලා මේ සෙලන්ස්කි කියන විකට නළුවව ගෙනල්ලා ඒ විකට නළුව මාර්ගයෙන් රුසියාව අවතන් කිරීම සඳහා මැදිහත් වීම කළේ නේටෝ වේ. අපිට දෙන්නේ IMF එක 2.9 ඩොලර් බිලියන. යුක්‍රේනයට දෙනවා ඩොලර් බිලියන 9. එම නිකන් වෙන්නේ නැහැ. එතකොට ඒ පන්නේම තමයි ගාලු මුදුරන්. හරි. ගාලු මුදුරන් කියමුකෝ තව තෙල් නැහැ, ගෑස් නැහැ, ලයිට් නැහැ, ලයිට් කපන පැය 10ක්. මේ වගේ මහා ආර්ථික පීඩනයක් තිබුණානේ ජනතාවට. බංග්ලාදේශයේ මොකද තිබුණේ? එහෙම ආර්ථික පීඩනයක් තිබ්බද? තියෙන්නේ නැති. මේ වගේ තෙල් නැති වුණාද? ලයිට් නැති වුණාද? ගෑස් නැති වුණාද? නැහැ. එහෙනම් මොකද පැන නැගුණේ එතන? දැන් කොහමද මොහමඩ් යූනුස් ආවේ? කොහමද කාලිදාසියා එළියට ආවේ? නඩු විභාගයකින්ද? කාලිදාසියා එළියට ආවේ නඩු විභාගයකින්ද? නැහැ. ඒ නිසා මේ සිදුවීම් සිදුවෙන්නේ නිකන් නෙවෙයි. දැන් පෙනෙමින් තිබෙනවා රනිල් වික්‍රමසිංහ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයක මේ ශ්‍රී ලංකාව තමන් හිතන ගමනාන්තය කරාගෙන යන්න ලංකාවේ ඉන්න ස්මාර්ට්ම කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒක අපිට කිසි සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි ඒකට වඩාම සුදුසුම. ඉතින් අපි විශ්වාස කරනවා ගාලු මුදුර අරගලෙන් රනිල් බලයට ගෙනාවේ, නැසිල්ලා ගෙනාවේ. අශෝ මාර්සිංහ කියනවා අපි තමයි ටෙන්ට් අත ගැව්වේ කියලා. රනිල් බස්සන්න නෙවෙයි ගෙනාවේ. ඉන්ද රනිල් හොඳින් හෝ නරකින් ශ්‍රී ලංකාව තමන්ට ඕන ගමනාන්තය කරා ගෙන යාම සඳහා, මේක ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය කිරීම සඳහා ඉන්දියානු ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයේ ගොදුරු බිමක් බවට පත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව ඒ ඌමනාවන් ඉටු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මෙතන එක්කෝ වෙනත් විදිහකට ඔය පුටුවේ සිටිය යුතුයි කියලා අපි පුරෝගතනය කරනවා. ඒක සඳහා තමයි විමල් සෝදරය කියන්නේ. මේ සිදුවීමින් වෙමින් තිබෙන සිදුවීම් දෙස බලද්දී, මේ හැසිරෙමින් තිබෙන ආකා ජුලි චංගේ හැසිරීම දෙස බලද්දී අපට පේන්නේ ඉතාම හොඳින් අප කියවගන්නේ මේ යන්නේ ගාලු මුදල් අරගලෙන් කරගන්න බැරි වෙච්ච වැඩේ
මේ මැතිවරණ සමය අවසානය කරගන්නද කියන සැකය දත්ත සහිතව වෙමින් තිබෙන දේශපාලන ගතිකයන් අනුව සැකයක් දත්ත සහිතවද ඔබතුමාලා මෙතන මේ කියන්නේ දේශපාලන ගතිකයන් මේ වෙමින් තිබෙන දේවල් අනුව අපිට කුරුවන් අවසන් කරන්න පුළුවන් අපි ඒ පිළිබඳව තමයි විමල් සොදරයා රටට අනතුරු ඇඟිල්ල